1971 තරුණාරගලයට පසුබිම් වෙච්ච විශේෂ වාතාවරණයක් තිබුණා. ඒ කාලේ සිංහල භාෂාව පමණක් කතා කරපු කලා විෂයන්ගෙන් උසස් අධ්‍යාපනය ලැබපු ගම්බද සිංහල බෞද්ධ සිසු ශිෂ්‍යාවන් බොහෝ ගණනාවක් විශ්වවිද්‍යාලවලට ඇතුළු වුණා. කලා උපාධි ලබා ගත්තත් රැකියාවක් කරන්න අවශ්‍ය තරම් ඉංග්‍රීසි දැනුමක් හරි වෘත්තීය පුහුණුවක් හරි ඔවුන්ට ලබා දීලා තිබුණේ නැති නිසා ඒ වගේම රැකියා අවස්ථා මන්දිකම නිසා ඔවුන් අතරේ බරපතල රැකියා ව්‍යුක්තියක් තිබුණා. පවුලේ එක දරුවෙකුටවත් උගන්වන්න කියලා දෙමාපියන් විසින් උකසට තියාපු ගේදොර බේරගන්න තරම්වත් තත්ත්වයක් මෙම තරුණ තරුණියන්ට තිබුණේ නැහැ. සුදුසුකම් සහ හැකියාවන් සලකන්නේ නැතුව දේශපාලන පක්ෂේ කතා කරන භාෂාව කුලය වගේ දේවල් උඩ වෙනස්කම් කිරීමේ ප්‍රතිපත්තිය නිසා හැකියාවන් තිබුණත් ඔවුන්ට රැකියාවල් ලබා ගන්න ඉතාමත් අපහසු වුණා. ආර්ථික දුර්වලකම් නිසා පාසල් ගියේ නැති එහෙම නැත්නම් පාසල් අතහැර ගියපු තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සුන් වෙලා තිබුණා. ඒ නිසා මෙම තත්ත්වය තව තවත් බරපතල වුණා. අපේ නායකයින්ට දිගු කාලීන සමාජ ආර්ථික හෝ දේශපාලන ඉදිරිදැක්මක් හරි සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙලක් හරි තිබුණේ නැති නිසා 1971 වෙනකොට රටේ තරුණ පරම්පරාව මුහුණ දීලා තිබුණේ ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයකට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂවල සභාගා ආණ්ඩුව 1970 දී බලයට එනකොට දීලා තිබුණු පොරොන්දු ඒ වෙනකොටත් කඩකරමිනුයි හිටියේ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අප බොහෝ දෙනෙක් කලින් සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල හිටපු අය. එම පක්ෂවලට වඩා ප්‍රබල දීපව්‍යාප්ත පක්ෂයක් ගොඩනැගීම ගැන අපට වෛර කරමින් රාජ්‍ය බලය යොදවලා අපිව මර්ධනය කරන්න ඔවුන් කටයුතු කළා. මේ වකවානුවේ අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත වෙමිනේ හිටියේ. 1970 අගෝස්තු මාසයේ තිබිච්ච අපේ මුල්ම රැලිය ඉතාමත්ම සාර්ථක එකක් වුණා. නමුත් ඊට පස්වෙනිදාම රජය ප්‍රසිද්ධියම කිව්වා ජනතා විමුක්ති පෙරමුණ සමූල ඝාතනය කරලා දමනවා කියලා. එදා පටන් පක්ෂ වෙනුවෙන් වැඩ කරපු පක්ෂ අධ්‍යාපන වැඩවලට සම්බන්ධ වෙච්ච අය අත්අඩංගුවට අරගෙන නොයෙක් වද හිංසා පැමිණෙව්වා. රිමාන්ඩ්ගත කරා. අපි නැවත තවුල් සන්නද්ධ වෙන පටන් ගත්තා. රජයට සමීප පිරිසක් විසින් 1971 මාර්තු මාසයේ ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට කළ පොත් ඉදිරිපිට කරපු පහර දීමක් උපයෝගී කරගෙන රජය හත්සි නීතිය පැනෙව්වා. රෝහණ සහෝදරය අත්අඩංගුවට ගත්තා. මලමිනී මරණ පරීක්ෂණයකින් තොරව විනාශ කරන බව රජය ප්‍රකාශයට පත් කළා. 1971 මාර්තු අග වෙනකොට 5000කට ආසන්න සහෝදර සහෝදරියන් ප්‍රමාණයක් රජය විසින් අත්අඩංගුවේ තියාගෙන හිටියා. ඇතැම් පළාත්වලින් පක්ෂයේ සහෝදර සහෝදරියන් වෙත කරන ලද පොලිස් වෙඩි තැබීම් ගැනත් අපිට වාර්තා වුණා. අපිව සමූල ඝාතනය කරන්න සියලුම දේවල් සූදානම් කර තිබෙන බව තමයි අපිට වාර්තා වුණේ. අපි එදා කිව්වේ සමාජවාදය ගොඩනගන්නට රාජ්‍ය බලය අල්ලාගත යුතු බව. සතුරා පහර දෙන්නට පෙර පහර දී යුතු බව. හොඳම ආරක්ෂා වීම ප්‍රහාරයට යන බව. විප්ලවය පටන් ගන්නේ මර්ධන ක්‍රියාවලියත් එක්ක බව. මෙහි අවසාන ප්‍රතිඵලය වුණේ රජයට එරෙහිව පහර දෙන්නට වහාම තීරණය කරන ලෙස නායකත්වයට දැඩි ලෙස බලපෑම් එල්ලවීමයි. 1971 අප්‍රේල් අරගලය දියත් වෙන්නේ මෙන්න මේ වගේ වාතාවරණයක් තුළ. අරගලය පරාජය වෙන්නට මූලික වශයෙන් බලපාපු කරුණු ලෙස දක්වන්න පුළුවන් එදා අප දැරූ වැරදි මතිමතාන්තර. පක්ෂයේ ජනතාවට මඟ පෙන්වනවා වෙනුවට ඔවුන් වෙනුවෙන් ආදේශ වීම. පක්ෂයේ කණ්ඩායම් දෙකකට බෙදී වෙන් වී සිටීම. අප්‍රේල් 5 වෙනිදා පහර දීමේ තීරණයක් තිබියදී අප්‍රේල් 4 වෙනිදා පොලිසියට පහර දීම. පක්ෂයේ ප්‍රධාන වශයෙන් තරුණ කොටස්වලට පමණක් සීමා වෙලා තිබීම. වැඩ කරන ජනතාව අතරේ සහ නගරයේ පක්ෂයේ තත්ත්වය ඉතා දුර්වල තත්ත්වයක තිබීම. හමුදා තුළ පක්ෂයට සම්බන්ධව සිටි කොටස් අරගලයට පෙර දීම අත්අඩංගුවට අරගෙන සිටීම. අප්‍රේල් 5 වෙනිදාට පසු පක්ෂ සම්බන්ධීකරණය මුළුමනින්ම පාහේ බිඳ වැටීම වගේ කරුණු.
ඉඩම් අයිතිය අක්කර 50ට සීමා කිරීම සහ සමාජ විප්ලවය පිළිබඳව වමේ ව්‍යාපාරය තුළ එතෙක් තිබුණු මිත්‍යා මත බිඳවැටීම 71 අරගලයේ සීමිත ප්‍රතිඵල ලෙස පෙන්වන්න පුළුවන්. රජය විසින් 10,000කට ආසන්න තරුණ පිරිසක් ඝාතනය කරනු ලැබුවා. 75,000කට ආසන්න සංඛ්‍යාවක් සිරගත කළා. මහා පරිමාණයෙන් රටේ ජනතාව බිහිසුණු මර්ධනයකට ලක් කළා. එහෙම වුණත් අරගලයෙන් පස්සේ සුළු කාලයක් ඇතුළත ජනතා විමුක්ති පෙරමුණ යලි ගොඩනගන්නට පුළුවන් වීම තුලින්ම ඒ වගේ නිෂේධවාදී වාතාවරණයක් පවා පරදවලා ජය ගන්න පුළුවන් බව පැහැදිලි ලෙස සනාථ කර තිබෙනවා.